مرۆڤێنا ئەسل لە نەوەسکارەیە. නැවතවතාවක් සජීවීව සම්බන්ධ වන්නේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට බුද්ධානුභාවේන ඇසල නමස්කාරය සජීවී සදහම් විකාශය සමගින්. ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද? ජීවිතයේ සැහැල්ලුව කියන්නේ මොකක්ද? නිරතුරුව ධර්මය ශ්‍රවණය කිරීම තුළින් මේ පිළිබඳව හොඳ අදහසක් ලබා ගන්න අපිට හැකියාව තියෙනවා. බොහෝ වෙලාවට අපි හිතාගෙන ඉන්න සතුට සහ සැහැල්ලුව සහ ධර්මය තුළින් පැහැදිලි කරන සතුට සහ සැහැල්ලුව අතර ලොකු වෙනසක් තිබෙන බව නිරතුරුව ධර්මය ශ්‍රවණය කරද්දී අපිටම තේරෙනවා. එනිසා ඒ උතුම් කරුණු කාරණාවලට අවශ්‍ය කරන මගහසර විවර කරගන්නටයි සූදානම. ගෞරවනීය වූ වන්දනීය වූ ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ රාජකීය පණ්ඩිත පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. සාතු සාතු සාතු. සදහම් දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලෞතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සෝඳ මල් පූජා කරමු. පළමුව ගෞරවනීය ස්වාමින් වහන්සේට සෝඳ මල් අනුමෝදන් කරමු. සියලු දෙනා සාදුනාදයක් පවත්වමු. ඒ වාක්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව ඔබ වෙතට සන්නිවේදනය පිණිස සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරන්නේ කුමාර පෙරේරා මහත්මා සහ පුෂ්පා පෙරේරා මහත්මිය විසින්. එසේනම් ගෞරවනීය ස්වාමින් වහන්සේට දැන් දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. සාතු සාතු සාතු. අර්ථ සංවේදීව ධර්ම සංවේදීව මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි සෝදානම. අප වෙනුවෙන් නිරතුරුව උතුම් ධර්මය දේශනා කොට වදාරන ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මෙදැන් සිට සදහම් දේශනා පවත්වන්නට. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇසලපුර පසළොස්වක පොහොය දවසේ සන්ධ්‍යාවේ 2:45ට ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සසර පුරාවටම ඔබත් එක්ක මමත් එක්ක එකට ඉඳලා මියගිය ඥාතිවරු පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ අයත් මේ පින්කමට පැමිණ මේ ධර්මය අසා සුවපත් වේවා යන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ අනාදිමත් සසර පුරාවටම අපත් එක්ක ඔබත් එක්ක ඉඳලා මිය ගියපු අය යම් තැන්වල සුගතියක ඉපදෙලා ඉන්න පුළුවන්. ඒ අය විශාල ලෙස ධර්මයට කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයත් මේ බණපදේ අසන්නට පැමිණෙත්වා, මේ ධර්මයේ මනාලෙස ශ්‍රවණය කරත්වා, නිවන් මඟ ඉක්මන් කලක සුඛපටිපදාවකින් පූර්ණය කරගනු ලබත්වා යන ප්‍රාර්ථනාවත්. එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මේ ධර්මය ආරක්ෂා කරන්නට යෙදුණු සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු කොටගත් සමස්ත දිව්‍ය මණ්ඩලයම මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණ ශ්‍රවණය කරත්වා, ඒ දෙවිවරුත් සුගපටිපදාවකින් නිවන් මඟ පූර්ණය කරගනු ලබත්වා යන ප්‍රාර්ථනාවෙන් දේවතාරාධනාව සිද්ධ කරමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු
සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අජ්ජත්ත සංජනං ච ආවුසෝ පුංගලං දේසිසසාමි බහින්දා සංයෝජනසසතං සුනාත සාදුකං මනසිකරෝත භාසිසාමීති ඒවං ආවුසෝති කෝතේ බික්කු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච කොළඹහත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආධිපති ජයරූපවාහිනී අනුශාසක පින්වත් අපේ උඩුදුම්බර කාශ්‍යප ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වය දරන්නේ කුමාර පෙරේරා මහත්මයා, පුෂ්පා පෙරේරා මහත්මිය මේ පින්කමෙහි දායකත්වය දරනවා. අරමුණ තිබෙන්නේ අපාතරින් වියෝවන්නට යෙදුණු එච් ආරියදාස පෙරේරා පියාණන්ටත්, ජෝන් රන්බණ්ඩා කොබ්බෑකඩුව පියාණන්ටත්, නන්දා සූර්යාරච්චි මෑණියන්ටත් මෙපින් අනුමෝදන් වේවා. සසර ගමන ඉක්මනින් නිමා කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය පාරමිතාවක්ම වේවා යන ප්‍රාර්ථනාව. මෙම ධර්ම දානමය කුසලය කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමටත්, උතුම් ධර්මාවබෝධය පිණිසත්, නිවෙනෙන් නිවීම පිණිසත් පවතිවා යන ප්‍රාර්ථනාව. දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානයේ උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාව. පින්වත්නි, දැන් ධර්ම ශ්‍රවණය කිරීමට කාලය. මාතෘකාව නම් තියෙන්නේ සමචිත්ත පරියාය සූත්‍රයනේ. ගිය මාසේ පොයට මං බණ කියලා මතු සම්බන්ධ කළා. ඊට පස්සේදී මේ ළමයින්ට කියලා තිබුණා නෑ, ඒක නිමි කරලා දෙන්න කියලා. කියන්නේ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කරලා දෙන්න කියලා තමයි ඔය ඇත්ත ඉල්ලලා තිබුණේ. කොහොම හරි ඒ සූත්‍රයත් කියලා දෙනවා. අද තමයි ලෝකයේ අහිමිවීම දරාගත්ත තාත්ත කෙනෙකුගේ දුක දැනිච්චි පෝය. අපි හැමෝම කතා කරන්නේ මහබෝධිසත්වය ගෙදරින් ගියපු එක.
පාරමිතාවක් පුරපු කෙනෙකුට වෙන් වෙන එක හරි ලේසියි නෝන. මොකද පාරමිතාව තියෙන්නේ වෙන්වීමට. යන්නම් කියලා ඇසුරු කරන මිනිස්සුන්ට යන්න ලේසියිනේ. ඇයි යන්න ලේසියි? පටන් ගත්ත තැන ඉඳලා දන්නවා මම යනවා කියලා. එයා පටන් ගන්නෙම මං අවුරුදු 3කදී 4කදී 5කදී මේක දාලා යනවා කියලා. හැබැයි අනිත් කෙනා දන්නේ නැහැ 5කදී දාලා යනවා කියලා. දැන් දාලා ගියපු කෙනාටද දුක තියෙන්නේ, නැවතිච්ච කෙනාටද දුක තියෙන්නේ? නැවතුණු කෙනාට දුක තියෙනවා, දාලා ගියපු කෙනාට දුකක් නැහැ. ඇයි එයාට දුකක් නැත්තේ? එයාගේ මාස්ටර් ප්ලෑන් එක තමයි දාලා යන එක. හැම තැනකටම ඕක ගලපගෙන බලන්න. නේ? ගැහැණු ළමයි කොල්ලෝ ඇසුරු කරන්න පුළුවන් කැම්පස් එක ඉවරුනහම දාලා යනවා කියලා. හැබැයි කොල්ල දන්නේ නැහැ කැම්පස් එකකින් පස්සේ කෙල්ල අයිති වෙන්නේ නැහැ කියලා. ආන් එතකොට තමයි පිහියක් අරන් ගිහින් හත් අට පොලකට අනින්නේ නේ. ඇයි? යනවා කියලා දන්නේ නැතුව ගියහම යන කෙනාට වඩා ඉන්න කෙනාට දුක වැඩි. සිද්ධාර්ථ කුමාරය සාරාසංකේය 20 අසංක කල්ප ලක්ෂයක් යන්නමයි පෙරම් පුරන්නේ. එහෙනම් උන්වහන්සේගේ මාස්ටර් ප්ලෑන් එක මොකක්ද? යන එක. සුද්ධෝදන මහරජුරුවන්ගේ ප්ලෑන් එක මොකක්ද? තියාගන්න එක. තියාගන්න ඕන නිසා තාත්තා අම්මා ගැබ්බර වෙච්ච දවසේ ඉඳලා කොල්ල ඉපදෙන එක සැලසුම් කළා. කළාද නැද්ද? කළ නිසා තමයි කිව්වේ යන්න ඕනේ රජමාලිගාවේ නවතින්න කියලා. ඇයි? දින හදලා බලද්දි දැනුණා යන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඔන්න අහිමි වුණා. මාස 10ක් මාස 10ක් කොල්ල රාජකුමාරයෙක් ලෙස උපද්දව ගන්නම් කියලා සැලසුම් කළා. කවුද සැලසුම් කළේ? සුද්ධෝදන. ලේසි කෙනෙක් නෙවෙයි, රජෙක්. රජා පාරවල් හැදුවා, වැව්පකුණු හැදුවා, මල් හැදුවා, වින්නඹු අම්මල ගෙනාවා, විශේෂඥවරු තියන් හිටියා. සියලු පහසුකම් දිදී මාස 9ම 10ම බලාගත්තේ කොල්ල රජෙක් විදිහට ඉපදෙයි කියලානේ. ඔන්න අහිමි වීම. මොකක්ද උනේ? ගෙදර යන්නම් කියපු නෝනට මහා මායා දේවියට ගහක් යටදී කොල්ල හම්බුණා. තාත්තට දරා ගන්න උනාද නැද්ද? තාත්තට දරා ගන්න උනානේ. ඔයතු දැකලා තියෙනවද බණ පොතේ කොතනවත් තැනක සුද්ධෝදන රජුරු ඇඬුවා කියලා තැනක? පිරිමි අඬනවා හරි අඩුයි, පිරිමි අඬන්නේ දැනුණාම පමණයි. පිරිමි අඬන්නේ, පිරිමි අඬන්නේ මොකක් වුණාමද? දැනුණු තැනදී පිරිමි අඬනවා, හැම තැනකම පිරිමි අඬන්නේ නැහැ. සුද්ධෝදන රජුරු ඇඬුවේ නැහැ. කමක් නැහැ කියෝ. ගෙදර ගෙනාවට පස්සේදී තාත්තට ඉය වහගිය සතුටක් නේ. තාත්තා ඒ නිසා මුළු දඹ දිවම ඉන්න ලස්සනම අය තමයි එදා මාලිගාවට ගෙන්නුවේ. ඔයත් හිතන්නේ නැති හැමෝට මෙන්න දුන්න කියලා නේ? හැමෝටම නෑ. හරි ලස්සන පිරිසිදු අයට විතරයි එන්න දුන්නේ. අනාවෙක කියන අයගේ දක්ෂතම කෙනාට විතරයි එන්න දුන්නේ. එහෙම අය තෝරගත්ත 100 කියන්ද? 8ක් නේ. 108 දෙනෙක් එකම ශාලාවක ඉඳගෙන එකම කුමාරයා පිළිබඳ වනාවැකි කියනෝ. කියන්න කියන්න සතුටු වුණේ කවුද? තාත්තා. එක්කෙනෙක් කිව්ව බුදු වෙනවා කියලා. අනිත් ඔක්කොම කිව්වා කිව්වට කමක් නැහැ. සක්විති රජ වෙනවා කියලා. අවුරුදු 16ක් පුරාවට තාත්තගේ හීනේ තිබෙ මොකක්ද? සක්විති කරන්නනේ. ඔයත් අංගේ තාත්තට අවුරුදු 16ක් තිබෙ දොස්තර කෙනෙක් කරන්නනේ. ලෝය කෙනෙක් කරන්නනේ. ඉංජිනේර කෙනෙක් කරන්නනේ.
අර රජ්ජුරුවන්ගේ නැත්තම් රාජකුමාරයාගේ තාත්තගේ හීනේ මොකක්ද? සක්විති රජ කෙනෙක් කරන්නනේ. ඔය ඇත්ත දරුවෝ අරන් ටියුෂන් එක ඉස්සරහට වෙලා හිටියා. රජ්ජුරුව මොනව කරන්නේ නැද්ද? රජ්ජුරුව දක්ෂතම කෙනා රාජමාලිගාවට ගෙනල්ලා කොල්ලටු ගන්නන්න කිව්වා. ඔන්න තාත්තගේ බලාපොරොත්තුනේ. 16ක් ඉන්නකොට තාත්ත හිතුවා 16දී මේ කොල්ලට කෙල්ලෙක් ගෙනල්ලා දුන්නා නම් gederi indi. ඊට පස්සේ කවුද ගෙනාවේ? යශෝදරා. යශෝදරා කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? ඔයත් අහලා තියනවද? ඔයත් අංගෙන් නම් ඇඟින් දාදිය දාද්දි හඳුන් සුව දෙනවද? නෑනේ. හඳුන් සුව දෙන්නේ නෑ. යශෝදරාගේ මොනවද වෙන්නේ නැද්ද? හඳුන් සුවඳ විහිදුණු කාන්තාව ලෝකෙ එක්කෙනා හිටියේ. කවුද? යශෝදරා. ලෝකෙ ඒ වගේ ලස්සන කෙනෙක් හිටියේ නෑ වෙන කොහෙවත්. ලෝකෙ කොහෙවත් හිටියේ නෑ. ඒ නිසා තාත්තා ලෝකෙ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි දුවෙක් ගෙනල්ලා දුන්නා. නේ? හරියට කොයි වගේද කියන්නේ? යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ රහත් වෙලා ධර්මශාලාවේ වැඩ ඉන්නකොට යශෝදරා තෙරණියගේ දිහා ප්‍රතඥ ඇස් ඇති කෙනෙකුට ඇහක් විවෘත කරලා බලන්න බෑලු. ඇයි ඒ? ඒ තරම් ලස්සනයි. බලන්නේ නැත්තේ මොකක් ඉඳන්ද? ඒ බලන වේලාවක සිට රාගයෙන් මත් වුනොත් එහෙම කරගන්න දෙ ඊට වඩා වින්න හැයියක්. ඒ නිසා බලන්න. හිතලා බලන්න කොච්චර ලස්සන කෙනෙක්ද තාත්ත ගෙනල්ලා දුන්නේ. නේ? දැන් හිතලා බලන්න ඔය ඇත්තන්ගේ තාත්තත් ඕකම කළානේ. අපට නම් යශෝදරාවක් හම්බුනේ නැහැ හාමුදුරුවනේ. චින්චි මානවිකාවක් තමයි හම්බුනේ වගේ තමයි ඉන්නේනේ. නේ තාත්ත හිතුව එයා තමයි ලස්සනම කෙනා කියලා. අවුරුදු 29ක් හිටියා. කොහට වෙලාද? ඈ? ආ. ඒ අතර හැදුව කොල්ලෙක්. තාත්තා හිතුවා දුව ගැබ්බර වෙච්ච දවසේ නම් අනේ යන්තම් නෙදා ගන්න පුළුවන්. ඇයි? යන්නේ නම් යන්නේ නැන්නේ. පුත්තාවත්තු මනුස්සාන. තාත්තා කිව්වා උඹ උපදිනකොට මට දැනුණු සතුට උඹටත් උපදී රාහුල උපදිනකොට. හරිනේ? නේ? මට උඹ ඉපදෙද්දී දැනෙච්ච සතුට පුතේ උඹටත් දැනෙන්න ඕන. උඹටත් ඒක දැනේ. ඒ නිසා යන්නේ නැති වෙයි. හරියටම මිනිස්සු අනාවැකි කියලා කිව්වා රජතුමනි. ඇසල හඳ පායනකොට මේ ගෙදර දරුවෙක් අඬනවා. මොකක් වෙනකොටද? ඇසල හඳ පායනකොට මේ ගෙදර දරුවෙක් අඬනවා. ඒ දරුවා හරි ප්‍රඥාවන්ත කෙනෙක් කිව්වා. හරියට කොයි වගේද? ඉර පායන වෙලාවට මිනිස්සෙකුට ඇහැක් කරලා ඉර දිහා බලන්න බෑ වගේ. මේ ගෙදර උපදින කොල්ල දිහා කිසිම කෙනෙකුට ඇහැක් කරලා බලන්න බෑ කිව්වා. ඒ තරම් හරි ප්‍රඥාවන්ත කුළු පැටික්ෙක් කිව්වා. තාත්තට මල් වෙඩි දානවා වගේ දැනෙන්නේ නැතිනේ. ඇයි? මගේ පුතත් එහෙමයි, මගේ මුණුබුරත් එහෙමයි. ඔය ඇත්තන්ට දැනෙන්න ඇති එහෙම සතුටුනේ. ගිහියෝනේ. මට දැනුනේ නෑ, මට කොල්ලෝ නැති නිසා. ඔය ඇත්තන්ට දැනෙන්න ඇතිනේ නේ. දරුවෝ උපදින්න උපදින්න පෘතජ්ජන හිත සතුටු වෙනවා. තාත්තා යන්තම් කියලා එදා ඇහැපියව ගත්තා. නිදාගත්තා. ඇයි නිදාගත්තේ? ආ, පුතා උපදින නිසා අනිවාර්යයෙන්ම සිද්ධාර්ථ යන්නේ. ඉඳි. අනේ වැරදුනානේ. ආන් අහිමි වීම. මොකක්ද අහිමි වීම? නැකිටල ගිහින් තිරෙරෙත් දැරලා බලනකොට නිදන් හිටපු කොල්ල නෑ. හිතුව කවුරු ගාව ඇති කියලාද? යශෝදරා ගාව ඇති කියලා. ඒ තිරෙරෙද්දත් අයින් කළ බැලුවා. එතනත් නෑ. හිතුව සතුටු නිසා භෝජන ශාලාවේ ඇති. එතන ගිහින් බැලුවා. එතනත් නෑ. මුළු මාලිගාවම පොඩ 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 ගිනි ගන්න පටන් ගත්තා. කවුරු හොය හොයාද? සිද්ධාර්ථයන් හොය හොයා එකම තැනකවත් හොයාගන්න නෑ. තාත්තා හිතුවා එහෙනම් අශ්වයත් එක්ක කතා කරන වෙතේ. එතනට ගියා. එතනට ගිහිල්ලා බලන්දි අශ්වයත් නෑ,
කොල්ලත් නෑ. දැන් දැනගත්ත මොකක් කියලාද? හරි ගෙදරින් ගියා. ඔයත් හිතල බලන්න ලෝකයේ එහෙම අහිමිවීමක් ඇති තාත්තෙක් තවත් එව්ව තඹ වෙයිද කියලා. කොල්ල ඉපදිල සතියක් යනකොට නෝන මැරුණනේ. සතියයිනේ. සතියක් යනකොට අම්ම මැරුණා. ඊළඟට මොකද උනේ? නම තියනකොට කනට කූරක් ගැහුවා වගේ කිව්ව බුදු වෙනවා කියලා. ඒත් දරාගෙන හිටියනේ. ගෙදරින් යන්න ගියා. ඒත් දරාගෙන හිටියනේ. හැබැයි තාත්තා නිකන් හිටියේ නැහැ. තාත්තා මොකද කළේ? ඔත්තුකාරයෝ දැම්මා. ඕකයි කියන්නේ පුත්ත පේමං මම්බන්තේ චවින් ජෙත්වා මන්සං චින්දති කියලා. ඔයත්තන්ට පුළුවන් ද ඔයත්තන්ගේ දුව හරි පුතා හරි ඔස්ට්‍රේලියාවට ගියොත් මන්නම් හොයන්නේ නැහැ කියලා ටෙලිෆෝන් එක ඕෆ් කරගෙන ඉන්න. පුළුවන්ද? බෑනේ. දන්න කෙනෙකුට කතා කරලා කියනවා ෆ්ලයිට් එක එනවා 9:30ට බැරිද 8ටවත් ගිහිල්ලා ඉන්න. ඔයත් හොයනවානේ. රජෙක් හොයන්න නැතුව ඉඳීද? රජෙක් හොයනවා. මේ රජා හැම තැනම ඔත්තුකාරු දාලා 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 කොල්ල තියෙන අඩියක් අඩියක් පාසා මාලිගාවට පණිවිඩය ගෙන ගත්තා. ආන්ගේ ගෙන්න ගත්ත පණිවිඩය සිනිදු සලු ඇඳ ඇඳා සැපට හිටපු යශෝදරා මහත්තයා දාලා ගියපු දවසේ ඉඳලා ගොරෝසු වැඳුම් ඇඳනේ. කරන්න පුළුවන් වැඩක්ද? කිරි දෙන අම්ම කෙනෙක් ගොරෝසු ඇඳුමක් අඳිනකොට කොච්චර වේදනාවක් දැනෙන්නේ නැද්දනේ? කවදාකවත් ඇඳේ නිදාගත්තේ නැහැ කියනවා. කොහෙද නිදාගත්තේ? රෙද්දක් බිම එලලා ඒකට වෙලා නිදාගත්තා. හැබැයි පුතා නිදි කරේ ඇඳේ. කීවතාවක් නම් බිත්තියට හේත්තු වෙලා හූල්ලන්නේ නැද්දනේ? කීවතාවක් නම් බත් පිඟාන අරගෙන හූල්ලල වැටෙන්නේ නැද්දනේ? කීවතාවක් නම් අර වෙඩින් ෆොටෝ එක දකිනවා වගේ ඇඳලා තිබ්බ ෆොටෝ එක දකිද්දි හූල්ලල වැටෙන්නේ නැද්දනේ? කීවතාවක් නම් අශ්වගාල දිහා බලනකොට හූල්ලල වැටෙන්නේ නැද්දනේ? කීවතාවක් නම් තරප්පු පෙළ දිහා බලනකොට හූල්ලල වැටෙන්නේ නැද්දනේ? කීවෙලා කීවතාවක් අර කබෝඩ් එක ඇරලා බලනකොට රන්සලු රිදීසලු තියනවා දකිද්දි හූල්ලල වැටෙන්නේ නැද්දනේ? ඒ වැටුණු හැම වෙලාවකදීම ඇයි කිව්වේ ගියපු ගමන සාර්ථක වෙන්න කියලා. ගියපු ගමන සාර්ථක වෙන්න කියලා. කවදාකවත් කබඩ් එක ඇරලා කිව්වෙන ඔබට හෙන වැදියන් කියලා. හැමදාම කිව්වේ මොකක් කියලාද? කැලේ තියෙන කොයි දේවත් රස වේවා. ගහක ගෙඩියක් කඩලා කෑවොත් ඒක රසක් ලෙස දැනෙන්න. මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා. මලකට බඹරු එවෙදින් වහනවා වගේ මගේ මහත්ය තියෙන අඩියක් අඩියක් පාසා පිරිවර ලැබෙන්න. තැනින් තැන කුඩ ඉහළ ඉහළ යන මිනිස්සු හම්බ වෙන්නේ නැතිවේ. ඒ නිසා සූර්ය දිව්‍ය රාජයාට කිව්වා අව්වේ තියෙන රැස්මාලා අඩු වෙන්න. මගේ ප්‍රතිවෘතා ධර්මයෙන් අදිෂ්ඨාන කරනවා අව්වේ තියෙන රැස්මාලා අඩු වෙන්න. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදෙන්න. ගව්වක් දුර යනකොට දැනෙනකොට වෙහෙසක්, කය සනස ගන්න ස්ථානයක් ලැබෙන්න කියලා ඇය අවුරුදු 6ක් පුරාවටම මාලිගාව උඩ ඉඳගෙන ජප කළා. ඇගේ අහිමි වීම දරා ගැනීමනේ. පස්සේ සිද්ධාර්ථයන් බුදු වුණා. තාත්තට ආරංචි වුණා බුදු වුණා කියලා. 10,000ක් කොටස් 3ක් යව්වනේ. 10,000 කොටස් 3ක් යවලා 30,000ක් කිව්වා ගෙදරෙන්නකෝ කියලා. කොච්චර ඇවටිලි කළා තිත්තුණු වෙන්නේ නැති මිනිස්සු ඉන්නවනේ. ඉන්නවද නැද්ද? කොච්චර ඇඬුවත් උණු වෙන්නේ නැති දරුවෝ ඉන්නවනේ. දෙමව්පු එලි වෙනකන් අඬන්න දරුවන්ට දැනේද? දැනෙන්නේ. දැනෙන්නේ? දැනෙන්නේ. හිතලා බලන්න, රජෙක් අඬන්න පටන් ගත්ත බුදු වෙලා ගෙදර එන්න කියලා පණිවිඩ යවද්දී ආපු නැති තැනදී. බලල යන්න එන්න කියලා පණිවිඩ යවද්දී ආපු නැති තැනදී තමයි මොකක් වුනේද? ඇහැට කඳුළු එන්න පටන් ගත්තේ. රජෙක් දන ගැහුවා අමාත්‍යවරයෙක් ගාව. කවුරු හින්දාද? පුතා නිසා. රජෙක් ඔටුන්න උරුම රජෙක් අමාත්‍යවරයෙක් ළඟ දන ගහනවානේ. කොහොමද ගිහිල්ලා කාලුදායිට කිව්වේ? කාලුදායි, උඹ ඉපදිච්ච දවසේම තමයි සිද්ධාර්ථයන් ඉපදුනේ. උඹත් එක්කම්මයි ඉගෙන ගත්තේ. උඹ මයි ළඟින් ඇසුරු කළේ. මං කියනවට වඩා දෙයක් උඹ කිව්වොත් අහයි.
ඒ නිසා තිස් දහ දාහක් සෙනග හදාගන්න. විසි දාහක් මීට කලින් යැව්වා. එකෙක්වත් ආපහු පණිවිඩයක් කරන් ආවෙ නෑ. හැමෝ මේ තැන්වල නතර වුණා. උඹ මේ දහ දාහක් කරම් පලයන් ගිහිල්ලා මගේ පුතාට මාව බලාගන්න පුළුවන්නන් එක්ක ගෙන එන්න. කවුද කිව්වේ? ඔටුන්න හිමි රජෙක් නේ. අහිමිවීම දරාගත්ත විදිහ. තිස් දාහක් සෙනග අරන් ගෙදරෙද්දි බත් මුට්ටි කීයක් තම්බන් නැද්ද? ඇයි? ඇවිල්ල කිව්වා ආවල් හන්දීන් වඩින ගමන් කියද්දි බත් එක ලිපේ තියෙනවා. අනේ බුදුවරු හිමින් වඩින නිසා ආය 12 පණිද්දි බත් එක නැහැ. බත් මුට්ටි කීයක් තම්බන් නැද්දනේ? අවසානට ගෙදරෙද්දි ඒත් ගෙදරින් වළඳන්නේ තුල්ලුනේ නේ. මොකක්ද උනේ? මැටි පාත්‍රයක් අතේ තියාගෙන ගෙදරක් ගෙදරක් පාස ගිහිල්ලා පිළුණු බතුත් කනවා, රස්නි බතුත් වළඳනවා, ව්‍යංජනත් තියෙනවා, එළවලුත් තියෙනවා, හැම එකක්ම තියෙනවා බුද්ධ පාත්‍රේ. තාත්තා ඒක දිහා ඔළුව දාලා බලද්දි පපුව පිච්චිලා ගියානේ. ඒ හින්දා කිව්වා පුතේ, මැටි භාජනයේ පැත්තකින් දාලා දුක් විඳින්න නැතුව ආන් අර මාලිගාවේ තියෙන කෑම ටික කාලා සැපට ඉන්නකෝ. කොච්චර ඉල්ලීමක්දනේ? කොච්චර ඉල්ලීමක්ද? අවසානට තාත්තා මැරෙන්න යනකුණුත් බුදුරජාණන් වහන්සේ එනකන් තාත්තට හිත තිබි බුදුහාමුදුරුවෝ ගාව. ඇසල පෝය කියලා කියන්නේ පීතෘත්වයට උපහාර දක්වන්න තියෙන වටිනාම පෝය. අපේ තාත්තට උටුන්නක් නැති නිසා එක්කෝ අපිට අගේ දැනෙන්නේ. අපේ තාත්තට කන්තක කෙනෙක් නැති නිසා ඒත් අපේ අපට එක්කෝ අගේ දැනෙන්නේ. අපේ තාත්තට පිරිවර 10,000ක් නැති හින්දා ඒත් එක්කෝ අපට අගේ දැනෙන්නේ. හැබැයි අපේ තාත්තා තරාදී පැත්තකට දාලා සුද්ධෝදන රජුරුවෝ තේ තරාදීම අනිත් පැත්තට දැම්මොත් එක පැත්තක්වත් උස්සෙන්නේත් නැහැ, එක පැත්තක් පාත් වෙන්නේත් නැහැ. තාත්තල කියන්නේ හැමෝම එකයි. ඒ නිසා ආදැසල පොයේ දවසේ මම යෝජනා කරනවා මැරෙන්න මොහොතක් හරි තියෙන තාත්තා ඉන්නවා නම් තාත්තගේ පපුවට තුරුල් වෙලා දවසක්වත් ඉඳලා බලන්න. ඒ හෘද ස්පන්දනේ දැනෙන්නේ නැහැ මැරිච්ච මිනිය බදාගත්තට. ඇයි? මිනිය ඒක ගැහෙන්නේ නැති නිසා. තාත්තගේ අත් දෙකයි සිනිඳු අත් දෙකයි එකට තියලා පිරිමැදලා බලන්න. එතකොට දැනෙනවා තාත්ත ළඟ තිබුණු ඉවසීමයි අපි ළඟ තියෙන සෞම්‍ය ගතියයි. ඒක දැනෙන්නේ අර ග්ලව්ස් දෙකක් දාපු මිනි පෙට්ටියේ. තාත්ත ළඟ තියෙන සුවඳ දැනෙන්නේ නැහැ මල් ශාලාවේ තියෙන මල්වල සුවඳින්. තාත්ත ළඟ තියෙන සුවඳ ජීවිතේ අවුරුදු ගාණක් අපිට ගන්න බැරි සුවඳක්. ඒ නිසා බුදුහාමුදුරු අවසාන වරට තාත්ත ළඟට වැඩලා තාත්තගේ හිසට දකුණු අත තියාගෙන බණ කිව්වා. දකුණු අත තියාගෙන බණ කිව්වා. එහෙම බණ කියන්න ඔබ බුදු වෙලත් නැහැ, ඔබ මහාන වෙලත් නැහැ. එහෙනම් ඉන්න ටිකේ තාත්තට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහට උදව් කරන්න. හැම තිස්සෙම සතුට කියන කඳුල දෙනවා මිසක් දුක කියන කඳුලක් තුල අතරමං කරන්න නැතුව. තාත්තේ, ඔය අපි වෙනුවෙන් වින්ද දුක අද මාත් එක කියන්නකෝ නේ. අර හාන්සි පුටුවි වාඩි කරවගෙන පොඩි කොළඹු කැටයකුත් දාගෙන අත අත ගග අහන්නකෝ නේ. එතකොට තාත්තා කියන කතා ඇහුනාම හිතෙනවා අපි හරියට රාජකුමාරවරු වගේ තමයි හදලා තියෙන්නේ. ආන් එදාට තාත්තා මැරුණොත් හිතෙනවා මං තාත්තා වෙනුවෙන් මොනවද කළේ කියලා. හැබැයි තාත්තවක මට තාත්තගෙන් මට අහගන්න බැරි වෙලා පෙට්ටිය වටේටම තාත්තගේ වයසේ මිනිස්සු වට වෙලා ඒ තාත්ත ගැන ಗುಣ කියද්දී අනුන්ගෙන් මට තාත්ත දකින්න හම්මුනොත් නැගිටවන්න බෑ තාත්ත ගිහිල්ලා. ඒ නිසා හැමෝටම යෝජනා කරනවා ජීවතුන් අතර ඉන්න හැම තාත්ත කෙනෙකුටම උපහාර දක්වන සිත් ඇති වේවා කියන ප්‍රාර්ථනාව. දැන් ඔන්න මාතෘකාවට ඔයත් එක්කගෙන යනවා, පැය භාගයක් තියෙනවා. මේ මාතෘකාවේ නම තමයි සමචිත්ත පරියාය. මේ සූත්‍රය අපට ඇහුනේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ පොසොන් මාසේ. පොසොන් මාසේ ඉඳලා ඇසළ මාසේ පෝය වෙනකොට දවස් කීයද? 28යි. 30ක් නෑ.
ඇයි 30ක් නැත්තේ? දවස් 28කට සැරයක් පොය එනවනේ. ඔන්න බලන්නකෝ සිංහල ක්‍රමයේ. එතකොට දවස් 28කට පස්සේ භික්ෂූන් වස්සමාදන් වෙන්න ඕන මිහින්තලාවේ. ඇයි භික්ෂූන් වස්සමාදන් වෙන්න ඕන? ඇසලපුර පසළොස්වක පොහොය දවසට පොය කරලා පෙරවස්සමාදන් වෙන්න ඕන. ඒ නිසා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා සමචිත්ත පරියාය සූත්‍රයෙන් බණ කියද්දී සීලවන්ත පිරිසගේ ගුණය ගැන කියවෙනවා. මොකක් ගැනද කියවෙන්නේ? සිල් රකින්න පිරිසගේ ගුණය ගැන කියවෙනවා. ඒ නිසා මේ සූත්‍රය සුදුසුයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ යෝජනා කළා. දැන් හරිනේ ඔන්න එක. ඒතර සූත්‍රේ නම සමචිත්ත. සම කියලා කියන්නේ මොකක්ද? සමාන චිත්ත කියලා කියන්නේ සිත්. සමචිත්ත සමාන සිත් පිළිබඳව වදාළ පරයය සමචිත්ත පරයය සූත්‍රය. කොටස් කීයක් ඇද්ද? 8ක් තියෙනවා. ඒ නිසා මේ සූත්‍රය අයිති වෙනවා අංගුත්තර නිකායට. මොන කොටසද? අංගුත්තර නිකායට. අංගුත්තර නිකායේ තමයි තියෙන්නේ සමචිත්ත පරයය සූත්‍රය. ඔන්න එහෙනම් දැන් මූලාශ්‍රය කියලා දුන්නානේ. ලංකාවේදී මිහිඳු හාමුදුරුවෝ දේශනා කළා ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ සමචිත්ත වර්ගයේ තියෙනවා. සූත්‍රයෙන් තමයි සමාන සිත් පරයය පිළිබඳව වදාළ දේශනාව. කොටස් 8ක් තියෙනවා. ඒ නිසා මේ සූත්‍රය අංගුත්තර නිකායට අයිති වෙනවා. දැන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේක අහගත්තේ බුදුහාමුදුරුවන්ගෙන්ද? නෑ. මේ දේශනාව බුද්ධ දේශනාවක් නෙවෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කැඳවල කළ දේශනාවක් නෙවෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ සාදු සිතින් යුක්තව අනුමත කළ දේශනාව. ඒ නිසා මේ දේශනාව බුද්ධ දේශනාවක් විදිහට ගන්නත් පුළුවන්. දැන් උතන්ට නිකන් කියලා දුන්න තේරුණාද? තේරුණ නැත්නම් ආය අහන්න ඕන. ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය රහතන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේට කිව්ව සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. භජත බික්කවේ කල්යාණ. කල්යාණ මිත්‍රය භජනය කරන්න. කවුද කල්යාණ මිත්‍රය ලෙස භජනය කරන්න කියලා කිව්වේ? සාරිපුත්ත මොග්ගල්ලාණ. කවුද එසුරු කරන්න කියලා කිව්වේ? සාරිපුත්ත හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි. එහෙනම් මෙතන කතාව නැත්තම් දේශනාව කරන්නේ කවුද? සාරිපුත්ත හාමුදුරුව. එහෙනම් ඇසුරු කරන්න කියලා බුදුහාමුදුරුව කියපු කෙනෙක්ද නැද්ද? කියපු කෙනෙක්. එහෙනම් කල්යාණ මිත්‍ර කෙනෙක් කළ දේශනාව. එහෙනම් දේශනාව පිළිගන්න ඕනද නැද්ද? පිළිගන්න ඕන. ඔන්න එහෙනම් දේශනා කරපු කෙනා ඊළඟට දේශනාව අහපු කෙනා. දේශනාව අහපු පිරිසට මෙතන තියෙන්නේ කුඩා වූ භික්ෂු පිරිසක් කියලා. කුඩා භික්ෂු පිරිසක් කියන්නේ හේතුව එතන තියෙනවා සූත්‍ර දේශනාවෙම අජ්ජත් සංයෝජනංච ආවුසෝ පුග්ගලෝ දේශිස්සාමේ. එතන තියෙන්නේ ආවුසෝ කියලා. ආවුසෝ කියන්නේ කවුද? ඇවැත්නේ. ඇවැත්නේ කියලා කියන්නේ කුඩා භික්ෂූන්ට. එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා බාල හාමුදුරුවරුන්ට. දැන් බලන්න මිහිඳු හාමුදුරුවන්ගේ ගලපා ගැනීමනේ. ඇයි? මිහිඳු හාමුදුරුව තමයි වැඩිමල්ම එතන හිටපු කෙනා. එහෙනම් උන්වහන්සේගෙන් පස්සේ ඉන්න සියලු භික්ෂුන් වහන්සේලා බාලයි. බලන්න රහත් උත්තමයෙකුගේ ගලපා ගැනීමනේ. ඒකම මදයි. නැවත මේ සූත්‍රේ මුලට එනවා. මෙතන සූත්‍රයේ තියෙනවා කෘතගුණ දක්වන්න, කළගුණ දක්වන්න, යුතුයකමක් කරන්න, රෙස්පෙක්ට් කරන්න කියන කාරණාව. මිහිඳු හාමුදුරුවන්ට එහෙම දෙයක් කියන්න ඕන නැහැ. ඇයි? රහත් කෙනෙක් නිසා. නමුත් මේ දේශනාව කරන්නේ පෘතජ්ජන සිත් ඇත්ත උන්ට නිසා මතක් කළ යුතු වෙනවා. ඒ නිසා කියනවා ඒවං මේසුතං ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ.
ඒවං මේ සුතං ලෙස මෙසේම අසන ලදීයයි කියන්නේ මිහිදු මහරහතන් වහන්සේ නෙවෙයි ආනන්ද හාමුදුරු. බලන්න ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භාණ්ඩාගාරයකට දුන්නු තැන. නේ? අපි නම් මොකුත් නැහැ නේ? කොහින්ද ආවි කියලා දන්නෙත් නැහැ නේ? එහෙම දන්නෙත් නැහැ. නමුත් බලන්න කියනවා ඒවං මේ සුතං ඒකං සමයං භගවා. එකල්හි මම මෙසේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවොත් මෙතෙන්ට ගලපගත්තා. එතනින් කතා හරින්නෙත් නැහැ. සාවත්තියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමේ. අන්න රජවරයාට ඉඟියක් පානවා. මොකක්ද ඉඟිය දෙන්නේ? රජතුමනි, ඔබ විතරක් නෙමේ ආවාස ආරාම කහදන්නේ. දැන් තේරෙනවනේ. දැන් කෙනුට දෙන්න පුළුවන් මම තමයි ඔක්කොම කරේ කියලානේ. හැබැයි ගන්ටාර කුළුණු හදපු අයත් ඉන්නවා. තොරන් හදපු අයත් ඉන්නවා. ඒ වුණාට වැඩිපුරම යන්නේ චෛත්‍ය හදපු කෙනාගේ නම තමයි ඉස්සරහට. හැබැයි බලන්න මෙතන ලස්සන තැන මෙතනදි කියනව නැහැ. අනාථ පිණ්ඩිකස් ආරාමේ රජතුමනි අනාථ පිණ්ඩික සිටුවරයා විසින් බුදුරජාණන් වහන්සේට කරලා දුන්නු ජේතවන ආරාමේ. මොන තැනේද? ජේතවන ආරාමේ. ජේතවන ආරාමේ සාරිපුත්තෝ සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිගාර මාතු පාසාදේ. බලන්න කොච්චර කෘතගුණ දක්වන තැන්ට මේ ආරාම පූජාව ගැන ඉඟි පහළ කරනවානේ. බලන්න මිගාර මාතු ප්‍රාසාදේ. එහෙනම් කවුරු කාට හදලා දුන්නේ එකද? ඈ මිගාර මාතු ප්‍රාසාදේ? ඔව්, විශාකම්මා කාටද? මිගාර සිටුතුමාට. ඒ කියන්නේ කාට කාටද? වයිෆ් හැදුවා හස්බන්ඩ්ට. ඔයත්තොත් හදන්න බලන්න නේ. අඩුම ගානේ පුංචි බුදු ගෙදරක්වත් මං ඔයා වෙනුවෙන් හැදුවා කියන්නේ නෑ. මෙතන හරි මිගාර මාතු ප්‍රාසාදයක් හැදුවා කියන මිගාර මාතු ප්‍රාසාදේ. යේනායස්මා සාරිපුත්තෝ සාවත්තියං විහෙරති. සැවැත්නුවර පුබ්භාරාමය කියන ආරාමයේ මිගාර මාතු ප්‍රාසාදයේ තුල සාරිපුත්ත නම් මහරහතන් වහන්සේ වැඩ ඉන්නකොට ආයස්මා සාරිපුත්තෝ බික්කු ආමන්තේසි. සාරිපුත්ත හාමුදුරුවෝ ආයුෂ්මත් භික්ෂූන්ට ආමන්තේසි ආමන්ත්‍රණය කළා. දැන් ඔය විනාඩි 15ම මහත්ය කියන්නේ ආපු ගමනට ස්තුති කිරීම. රජ්ජුරුවන්ට කුටි හදන්න හිද්දෙනවා. ඇයි අනාථ පින්නික ගැන කියනවා? නෝනට මහත්ය මැරුණ නම් කුටියක් හදන්න කියලා ඉඟි පහළ කරනවා. ඇයි මිගාර මාතු ප්‍රාසාදයක් ගැන? ඊළඟට සාරිපුත්ත හාමුදුරුව වැඩිමල්, කුඩා හාමුදුරුව බාලයි, කුඩා හාමුදුරුවන්ට ඉඟි පහළ කරනවා වැඩිමල් හාමුදුරුවන්ට ආචාර කරන්න ඕන කියලා. වැඩිමල් භික්ෂුවට ඉඟි පල කරනවා කුඩා භික්ෂුවන්ට කතා කරන්න ඕන වචනමාලාවකුත් තියෙනවා කියලා. සියුම් සියුම් තැන් ටික ගත්තාම සමචිත්ත පරියාය සූත්‍රයේ නිවන් මගක් තියෙනවා. පැටලිලි කරගන්න ඇති සසර මගක් තියෙනවා. තේරුණාද? නිවන් හෙට දකින්න බැරි වුණත් පැටලෙන්නේ නැති සසර මගක් තියෙනවා. හැබැයි හෙට නිවන් දකින්න ඕන නම් නිවන් මගක් තියෙනවා. ඕකයි කියන්නේ ධර්මය හරි අති සුන්දරයි කියලා. සාරිපුත්තෝ බික් ආවසෝති බික්ඛවෝති. සාරිපුත්ත හාමුදුරුව කුඩා භික්ෂූන් වහන්සේලාට කතා කළාම කුඩා භික්ෂූන් වහන්සේලා ප්‍රතිඋත්තර දෙන්න නැතුව ඉන්නේ. දැන් එහෙම නැහැනේ. පුතේ කියලා කතා කරද්දී ආපෝ වහන්න වෙනවා. ඇහුණද ඔයාට මං කියපු එක කියලා? නේ? එහෙම අහන්න වෙන තැන් නැද්ද? බලන්න කුඩා භික්ෂූන්ට කියනවා වැඩිමහලු භික්ෂුවක් පැමිණෙනකොට අවධානයෙන් ඉන්න ඕන කතා කරයිද කියලා. විනය උගන්වන විදිහ බලන්න සියුම් ලෙස. මං ඉස්සරහට කියලා දෙන්නම් මේ පිරිස කොච්චර ඥානාන්විතයිද කියලා. මන් නම් දන්නේ මේ වගේ එහෙම කියන්නේ කිව්වොත් නම් මට අතිමානයක් ඇති වෙනවා. අතිමානයක් ඇති නොවේවා. මෙහෙම වගේ නම් සරලව සූත්‍ර දේශනාවක් විග්‍රහ කරන්න මන් දන්නේ. ඔය ඇත්තෙන් හම්බ වෙයිද දන්නේ. හම්බුනොත් මටත් කියන්න, මටත් අහන්න ඕන හිඳ. කියනවා ආවසෝ භික්ඛවෝති. අතන කියන්නේ
ආයස්මා සාරිපුත්තෝ භික්ඛුවා මන්තේසි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළා කතා කළා. ආවසෝ භික්ඛවෝති ඇවත් භික්ෂූනි කියලා කුඩා භික්ෂූන් කියලා. ආවසෝති කෝතේ භික්ඛු ආයස්මා සාරිපුත්තස්ස පච්චස්සෝසුන් ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච. උන්වහන්සේලා කටුව පුඹගෙන හිටියේ නෑ. මම පුළුවන් නම් කියලා දෙනවක ඕන දෙයක් අහගෙන ඉන්නම් කියලා එහෙම ඉන්නේ. එහෙම ඉඳ ගියා නම් නේ ද්වේෂය උපදිනවා. රහත් නිසා උපදින්නෙත් නෑ. හැබැයි අපට කිව්වොත් නම් ද්වේෂය උපදිනවා නේ. ඕනහ කියලා දෙන්නක පුළුවන් නම් කියලා ඉඳගෙන ඉන්න පුටුවේ නේ. එහෙම ඉන්න අය දැකලා නැන්ද? හා කියන්නකො කියලා ඉන්නවා. හැබැයි කොච්චර කිව්වත් හිත නෑ එතන. තේරුම් ගන්නෙ නෑ ඒක නිසා. මෙතනදි කියනවා නෑ අර කුඩා භික්ෂුන් වහන්සේලා ආවුසෝ කෝතේ භික්ඛු ආයස්මා සාරිපුත්තස්ස පච්චස්සෝසුන් භගවා පිළිවදං සැපෙව්වා, පිළිතුරු සැපෙව්වා, ඒකට එකඟතාවය පළ කළා, කැමැත්ත දුන්නා. කියන්න ස්වාමීනි කියලා කැමැත්ත ප්‍රකාශ කළා. මාත්‍යයන්ට යෝජනා කරනවා කියන්න කියලා ඉල්ලනකම් කිසිම කෙනෙකුට කියන්න එපා. නේ කලබල වෙලා කියන්න යන්න එපා. එහෙම කියන්නේ ධර්මයට විරුද්ධවද? නෑ. ධර්මයේ තියෙන නම් එහෙම කියන්න කියලා කියනකම් නොකිය ඉන්න ඕන. ඇයි? බලෙන් කියන්න යනකොට ඒ වගේ අගයක් නෑ. නේ? දරුවන්ටත් එහෙමමයි හොඳේ. දෙයක් දෙන්න කියලා ඉල්ලනකම් දෙන්න එපා. ඇයි? කලින් දුන්නොත් අගයක් නෑ. දැනෙන්න දීලා දුන්නාම ගොඩක් යාලට දැනෙනවා. මං කියන්නේ මේ සූත්‍රෙම තියෙන දේවල් ගලප ගන්න ජීවිතේ. නැත්තම් සාරිපුත්ත හාමුදුරුවන්ට මොකක් කටියට කියන්න බැරුව ඈ නේ? එහෙම කලේ නෑ. පිළිවදන් දුන්නට පස්සේ තමයි කියන්නේ. බලන්න ඊට පස්සේ අජ්ජත්ත සංයෝජනංච ආවුසෝ පුග්ගලෝ දේසිස්සාමි බහිද්ධා සංයෝජනංච තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි ඒවම් ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මා සාරිපුත්තස්ස පච්චස්සෝසුන් ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච. හරිම ලස්සන විදිහට ටොපික් එක කියනවා. හැබැයි අපි කිව්වේ නම් ඉස්කෝලේ යන කාලේනේ අර සභාවට ඇවිල්ලා අත් දෙක බැඳගෙන මයික් එක ළඟට වෙවුලා ගිහිල්ලා ගරු විදුහල්පතිතුමාගෙන්ද ආචාර්ය මණ්ඩලයෙන්ද මගේ සහෝදර ප්‍රේක්ෂක ඔබ හැමගෙන් දවසරයි මා මෙතෙන්ට පැමිණියේ ගිරවා ගැන කියන්නයි. නේ? ඒක තිබුණේ කොයි කාලේද? ඉස්කෝලේ කාලේ. දැන් බලන්න මලගෙදර පිළිගැනීමේ කතාව කරන එක්කෙනා ස්තුති කතාව කරනවා, ස්තුති කතාව කරන කෙනා පිළිගැනීමේ කතාව කරනවා. ඒ කියන්නේ යන පාර දන්නේ දන්නවද? දන්නේ නැහැ. බලන්න රහත් උත්තමයෙක් කතා කරන්න පෙර, කරුණ දක්වන්න පෙර, විග්‍රහ කරන්න පෙර මාතෘකාව තමයි ඉස්සල්ලාම කියන්නේ. ඒ කියන්නේ පෙර හිටපු අයට රෙස්පෙක්ට් කරලා ගරු කරලා එයාලව අභිමානයකටපත් කරලා එයාලව අගය කරලා එයාලා කරපු සේවය ගැන අගය කරලා ඒ කියන්නේ තවත් පිරිසකට හදන ඔයාලත් සේවයක් කරන්න මේ වගේ ඉන්න පුළුවන් නේ. දැන් එතෙන්ට එනවද නැද්ද? අනාථපිණ්ඩික සිටුවරය ගැන අහලා මේ රටේ පන්සල් හදපු මිනිස්සු නැද්ද? මට හම්බ වෙලා තියෙනවා. මිගාරමාතු ප්‍රාසාදය ගැන අහලා තමන්ගේ මහත්තයා වෙනුවෙන් කුටි හදලා පූජ කරපු අම්මලා මට හම්බෙලා තියෙනවා. හාමුදුරුවනේ අවුරුදු 50ක් මාත් එක්ක මගේ හිතරිද්ද නැතු හිටි මිනිස්සයා මැරුණා. එයා වෙනුවෙන් මම මේ කුටි හදන්න කියලා හදලා පූජ කරන අය ඉන්නවා. හැබැයි ඒක මිගාරමාතු ප්‍රාසාදේ නොවෙන්න පුළුවන්. මම යෝජනා කරන්නේ ශ්‍රද්ධාවෙන් සමානයින මිගාරමාතු ප්‍රාසාදයත් එක්ක. දැන් බලන්න සූත්‍රෙක අපිට උගන්වන තැන හැමෝටම කියන ඔබලට පින්කම් කරන්න ඉඩ හදලා දෙනවා. මෙන්න කරපුවයි, මෙන්න කරපුවයි, මෙන්න කරලා තියෙනදි මෙන්න මේකයි කියලා. ඉන්පස්සේ අර භික්ෂූන්ට කතා කරලා කියනවා අජ්ජත්ත සංයෝජනංච ආවුසෝ. දැන් අතනදී අපිට කියනවා මහණෙනි මම නුඹට ආධ්‍යාත්මික සංයෝජන ඇති පුජ්‍යලයා හා අජ්ජත්ත සංයෝජන පුද්ගලෝ ආධ්‍යාත්මික සංයෝජන ඇති පුජ්‍යලයා හා බහිද්ධා සංයෝජනංච බාහිර සංයෝජන ඇති පුජ්‍යලයා සම්බන්ධයෙන් දේසිස්සාමීති දේශනා කරන්නෙමි. ඒ කියන්නේ එතන කාරුණික ස්වභාවයෙන් කියලා දෙනවා. හරියට කොයි වගේද? ඔය ඇත්ත දරුවෝ ළඟට අල්ලගෙන වරදක් කියලා දෙනකොට කාරුණික සිතින් කියලා දෙනවා නේ. පුතේ ඕක හොඳ නෑ කියලා කියන්නේ මෙන්න මේකනේ. ඔයාට ඒක ගැළපෙන්නේ නෑ. ඔයා මෙහෙම වෙන්න
ඉගෙන ගන්න පන්ති යන්න කට් කරන්න එපා කීකරුවෙන් ඒක කියලා දෙන්නේ කොහොමද කාරුණික සිතින් ඒක කාරුණික දැන් මෙතන තියෙන්නේ දේසිස්සාමි දේශනා කරන්නෙමි කියලා දෙන්න මොකක් ගැනද කියලා දෙන්නේ අජ්ජත් සංයෝජන සහ බාහිර සංයෝජන ඇති පුජ්‍යලයන් සම්බන්ධව ඒ කියන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව මෙතන මේ සූත්‍ර විග්‍රහය කරන්න කෙලෙස් ඇති පුජ්‍යලයන්ගේ ස්වභාවය ගැන කියලා දෙන්න ඕන. ඇයි? මහාන වෙන්නේ කෙලෙස් තියන අය. එන කෙලෙස් තියන අය අතරින් වරදි වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට හිත උස්ස ගන්න එපා. සාරිපුත්ත හාමුදුරුව මේ පොඩි හාමුදුරුවරුන්ට කියලා දෙන්නේ මොකක් නිසාද? පැවිද්ද අර්ථාන්විත කරගන්න නම් කරුණු ටික දැනගන්න ඕන. බලන්න දෙපැත්තම සමනය කරන විදිහනේ. ගලපගත්ත විදිහ නිසා තමයි අවුරුදු 5000ක් කල් මේකේ මේ රටේ පවතින්නේ බුද්ධ ශාසනය. බලන්න නන්දන උයන නෙමෙයි රට පූජා කරපෙක් ගැන අහන්න දෙයක්ද නේ? දැන් අපිට පුදුම හිතෙනවනේ එකෙක් උද්ඝෝෂණ කළේ නැද්ද කළු කොඩි දැම්මේ නැද්ද ඉන්දියන් කාරයෙක් නෙමෙයි දුහාමුදුරුව පැන් වඩනකොට මිනිස්සු පිකටින් කළේ නැද්ද පිහියක් උස්සගෙන අනින්න ආවේ නැද්ද විරුද්ධ පාක්ෂිකේ රජවරුව උද්ඝෝෂණ කළේ නැද්ද කියලා ප්‍රශ්න තියෙනවනේ කොහේ ප්‍රශ්න කරන්නද මෙච්චර ලස්සනට සූත්‍ර විග්‍රහයන් කරද්දි කැළඹෙන්නේ නැති වෙන්න ඇවිස්සෙන්නේ නැති වෙන්න රිදවන්නේ නැති වෙන්න ධර්ම සංවේදනය කරනවා ඊට පස්සේද කියනවා තං සුනාත සාදුකං මනසිකරෝත මම දේශනා කරන්නම් තං සුනාත එතන තියෙන විධාන ක්‍රියාවක් මොකක්ද සුනාත අසව් ඒකට අනක් කරන අහන්න ඕන ඒක ඇතුලේ තියෙනවා ඇවිදින්න එපා නිදියන්න එපා කතා කරන්න එපා වෙන විදිහකට හැසිරෙන්න එපා සංවර කරගන්න ඒ නිසාත් සුනාත කියනවා අනක් මන් දෙන්නේ සාදුකං මනසිකරෝත නිකන් ඉන්න එපා මනා ලෙස මෙනෙහි කරන්න ඒ කියන්නේ මේ කියන බණ පදේ 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 මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න භාසිස්සාමීති එහෙමනම් මං කියලා දෙන්න ඊට පස්සේ කියන ඒවම් මාඋසෝති කෝතේ බික්ඛු ආයස්මා සාරිපුත්තස්ස පච්චසෝසුම් භගවා සාරිපුත්තේ දදව ආ එහෙමයි ස්වාමීනි කියලා එකඟ වුණාමයි සාරිපුත්ත හාමුදුරු කරුණටි කියලා දෙන්න එකඟුන් නැත්තම් මොකක් මහත් හේතන්නේ කරන්නද කියලාද එකඟුන් නැත්තම් කියලා දෙන්න එකඟුන් නැත්තම් කියලා දෙන්නේ නෑ ඒ වැඩක් නෑනේ හිත වෙනස්නේ අන්න ඔතනදී අරන් කියනවා කතමා චාවුසෝ අජ්ජත්ත සංයෝජන පුග්ගලෝ හරිම ලස්සන ටොපික් එක වෙනස් කරනවා කෑලි දෙකකට හරියට නිකන් කැම්පස් එකක ළමෙක් තීසස් එකක් ලියනවා වගේ මාත්‍රිකාව දාලා අනුමාත්‍රිකා වර්ගන විග්‍රහ කරනවා අජ්ජත්ත බාහිර කියන වචන දෙක අරගෙන ආපහු දෙවෙනි වතාවට විග්‍රහ කරන්නේ කතමා චාවුසෝ අජ්ජත්ත සංයෝජන පුග්ගලෝ අජ්ජත්ත බාහිර වචන දෙක ගන්නෙ නෑ අජ්ජත්ත ඒ කියන්නේ ආධ්‍යාත්මික කෙලෙස් ඇති පුජ්‍යලයා යනු කවරෙක්ද දෙයියනේ ඔහොම දේශනාවක් කරද්දි හිත යන්නේ නෑනේ මට කියවනකොට මට යන්නේත් නැත්නම් අහන කොහොම කෙනෙකුට කොහොම නොයද සසර පින් පුරුප කෙනෙකුට කොහොම පිරෙයිද කියලා හිතලා බලන්න ඊට පස්සේද කියනවා ඉදාවසෝ බික්කූ සීලවා හෝති පාතිමොක්ක සංවරවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහෙ දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු සෝ කායස්ස බේදා පරම්මරණ අඤ්‍යතරං දේවනිකායන් උපජ්ජති සෝ තතෝ උතෝ අගාමි හෝති ආගන්තා ඉත්තත්තං අයං උත්තසෝ අජ්ජත්ත සංයෝජන පුග්ගලෝ කියලා අජ්ජත්ත සංයෝජන පුජ්ජලයා කියලා මහණනි කියන්නේ ඉද බික්කවේ බික්කු සීලවා හෝති මොකක් වුණොත්ද සිල්වන්ත වුණොත් සිල්වන්ත කෙනෙක් වුණොත් ආධ්‍යාත්මික කෙලෙස් දුරු කරගන්න පුළුවන් ඔන්න බලන්න ධර්මයේ කියන්නේ ගියාම කාලේ යනවා තේරෙන්නේ නැහැ ඉවරයි. නේ? gedera තමයි ආයෙ වැඩි ඉන්න වෙන්නේ. සීලය කියන එක විග්‍රහ වෙන කොටස් තුනකට තියෙනවා. එක සීලයක් තියෙනවා ගෝපාල උපෝසත සීලය, ඊළඟ සීලයක් තියෙනවා නිගණ්ඨ උපෝසත සීලය, ඊළඟ සීලයක් තියෙනවා ආර්යකාන්ත සීලය කියලා. ඒ තුන කියලා බණ කතා ඉවර කරනවා. බලන්නනේ කරුණු කීයක් නම් තියෙනවද ධර්මයේ කියලා. මහත්තේ සූත්‍ර තුනක්නේ දවස් 28ක් කියලා තියෙන්නේ. එහෙම එකක් කොහොම මේ පැය භාගයට සාරාංශ කරන්නේ. නේ? ගෝපාල උපෝසත සීලය කියලා කියන්නේ හරක් කරන වැඩ කරනවා සිල් අරගෙන. හරක් මොකෝ කරන්නේ? කනවා, වමාරනවා, බුදියනවා, කනවා, වමාරනවා, බුදියනවා.
සිල් ගත්තහමත් ඕක කරන්න පුළුවන්. කොහොමද කරන්න පුළුවන්නේ? උදේට නම් කහට එකක් හම්බුණා, කිතුල් හකුරු කිව්වට බොලේ කිතුල්නේ මේනි සීනි වලින් හදපුවනේ තිබ්බේ. අන්න ගොපල්ලෙක් ගවයෙක් කරන වැඩක් කරනවා. නේ? දවල්ට දානේ ගත්තාම අරගෙන ඉවර වෙල කියනවා, මම නම් වැඩිපුර ටිකක් ඈව සිල් මුදන්නේ නැහැ, රැයට කන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ආයෙ වැමෑරුවා නේ? ආයෙ වැමෑරුවා. ඊට පස්සේ ඔන්න හෙවණක් හම්බ වෙච්ච ගමන්, බණක් ඇහිච්ච ගමන් පොඩ්ඩක් මොකද්ද කරන්නේ? ඇලර්ට් එකක් දාගන්නවා. ඒ කියන්නේ හරක් කාල බුදියනවා වගේ. මන් නෙමේ මේ කියන්නේ. කවුද කියන්නේ? බුදුහාඳුරුවෝ. හරියට ගවයෙක් වගේ සිල් රකින්න පුළුවන්. වැඩක් නැහැ. ඊළඟ සීලයට මොකද්ද කියන්නේ? නිගණ්ඨ සීලය. නිගණ්ඨ සීලය කියලා කියන්නේ නිගණ්ඨවරුන්ගේ තියෙන සමාධිය තියෙන්නේ එක්ක ගව 100ක් දුරට විතරයි. එතනින් එහාට ඕනේ නැහැ. ආන් එහෙම සිල් රකින්න අයත් ඉන්නවා. ඒ කියන්නේ කොහොමද? උදේ 8ට අරගත්තා, 5ට ඉවර කරගන්න වෙලාව බලනවා. 4:55යි. අම්මෝ එතන දවසක් ගෙවුණානේ. ආන් එහෙම සිල් ඉවත් කරන අය ඉන්නවා. නේ? ඊට පස්සේ ආයෙ සිල් අයින් කරන අය ඉන්නවනේ නිගණ්ඨලා වගේ. එයායි කොහොමද? මන්නම් අහන්නේ මේ හාඳුරංගේ බණ විතරයි, අනිත්‍යව මට වැඩක් නැහැ. මං කියන්නේ නිවන් දකින්නකම් කෙනෙක් බණක් කිව්වොත් අහන්න. ධර්මයට ගලප ගලප අහන්න. ඇයි කාටවත් ධර්මයේ විකෘති කරන්න බෑ. ඇයි කරන්න බැරි? මේට වඩා වංගු දාපු අය තමයි බුද්ධ කාලේ හිටියේ. එහෙම මිනිසුන්ටත් වංගු දා ගන්න බැරි වුණා නම් මෙදා කාලේ ඉන්න මිනිසුන්ට කොහොමවත් වංගු දාන්න බෑ. ධර්මයේ තියෙන්නේ පිටින් දකින්න එකක් නෙවෙයි, ධර්මයේ තියෙන්නේ ඇතුලෙන් දකින්න එකක්. ඇතුලෙන් වෙනස් වෙන ධර්මයක් නම් ඇහෙන්නේ අහන්න. අහන තැනදී වෙනස් වුණොත් ඔය ඇත්තන්ට ආයේ පිටින් කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ නිසා නිගණ්ඨයෙක් විදිහට සිල් ගන්න එපා. තව සීලයක් තියෙනවා, ආර්ය උපෝසත සීලය. ආර්ය උපෝසත සීලේ සමාදන් වෙච්ච කෙනා දිවි හිමියෙන් සීලේ රකින්නවා කෙලස් නැති කරගන්න, සංයෝජන නැති කරගන්න, කාම රාගය නැති කරගන්නම සිල් රකින්නවා. කාම සිතුවිල්ලක් එනවා, එනකොට දකින්නවා. හරියට කොයි වගේද? මම ගෙදර ඇහැ අරගෙන ඉන්න වෙලාවකට දොරෙන්ම හොරෙක් ඇතුල් වුණොත් මන් දන්නවා මේ මිනිහා මන් දන්නේ නැ. ආන් ඒ වගේ සිල් ගත්ත මනුස්සයා ඉන්නවා, කෙලෙස් ඇතුල් වෙනකොටම ඇතුල් වුණා කියලා දැනගන්නවා. මේක නම් රාග කෙලසක්, මේක ద్వේස කෙලසක්, මේක මෝහ කෙලසක් කියලා එයා හරි අවධානයෙන් සීලෙ මත පිහිටලා ඉන්න. එයාගේ සීලෙ තියෙන්නේ කොහාට පිහිටලාද? නිවනටම පිහිටලායි තියෙන්නේ. ආයෙත්ෙනින් මෙහාට පිහිටන විදිහක් නැ. එයා ඒ සීලය ගන්නවා විදර්ශනාවකට. කොහොමද ගන්නේ? මේ සීලයෙන් මම දකින්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේ අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි. මේ සිල් සමාදන් වෙච්චි මමත් අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි. උදේ සිල් ගත්ත කෙනා නෙමෙයි දැන් ඉන්නේ, එයත් අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් සිල් මුදල යන කෙනා නෙමෙයි උදේ සිල් අරගෙන ඉඳලා තියෙන්නේ, එයත් අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි. මම උදේ ගත්ත සීලේ නෙමෙයි දවල්ට තිබිලා තියෙන්නේ. ඒ සීලයට වඩා දැන් සීලේ බලවත් නම් මුලින් තිබ්බ ලාමක සීලේ නැති වෙලා ගිහින් බලවත් සීලයකට ඒ සීලෙත් අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් ඔහු සීලයටත් නිත්‍ය සුඛාත්ම වශයෙන් දකින්නේ නැහැ. බලන්න, මම පෘථග්ජන භික්ෂුවක් ධර්ම දැනගෙන ඔහොම කියද්දී රහත් උත්තමයෙක් ධර්මයේ කියද්දි කෙනෙක් නිවෙන්නේ නැතු විඳීද? නේ? නෙවෙන්නේ නැතු ඉඳීද? ඔන්න ආර්ය උපෝසත සීලයට සිල් සමාදන් වෙන්න ඕන. ඉතින් ওই காரணා තුන විතරයි කියන්න තියෙන්නේ. ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මය නිවන් මඟ පූර්ණණය කරගන්න පිහිටාවා කියලා ප්‍රාර්ථනා කරන. පින්වත්නි, ධර්මය කියලා කියන්නේ විවිධ විවිධ රසවලින් යුක්ත දෙයක්. මම මෙතන කියලා දුන්නු දෙයට වඩා රසයි ඔයත් තනියම කියවද්දී. තනියම කියවලා ආයෙ මං කරපු දේශනාව අහද්දී තවත් වෙන රසක් දැනෙනවා. මම කියපු දේශනාවත්, කියවගත්ත දේශනාවත්, වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් කරන දේශනාවකුත් ඇහුවාම තවත් ඒ රස තවත් වෙන විදියකට දැනෙනවා. ආන් ඒ රස දැනෙන්නේ භුක්ති විඳොත් විතරයි. ඔබට මා යෝජනා කරනවා, සමචිත්ත පරියාය සූත්‍රය අහලා බොහෝ පිරිසක් රහත් වුණා වගේ ඔබටත් රාග සිද්දුරු කොටගෙන, ද්වේෂ සිද්දුරු කොටගෙන, මෝහ සිද්දුරු කොටගෙන අමා මහ නිවන තුල සැනසුම ලබන්න මේ සූත්‍රගත පරියාය පාරමිතාවක් ලෙසම බල සම්පන්න වේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා.
පින්වත්නි හැම තිස්සෙම අපි පිනක් කරලා ප්‍රාර්ථනා කරන්න මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සැප නම් නෙවෙයි දිව්‍ය ලෝකේ දිව්‍ය සැපත් නෙවෙයි ඒ හැම සැපක්ම තියෙන්නේ දුකකින් කෙලවර වෙන්නයි ප්‍රාර්ථනා කරන්න ඕන රාග ගිනි මගින වේවා ద్వේස ගිනි මගින වේවා මෝහ ගිනි මගින වේවා රාග ගිනි ద్వේස ගිනි මෝහ ගිනි නිවෙන්නේ නම් මට තියෙන අමා මහ නිවනමයි ලැබෙන්නේ ඒ අමා මහ නිවන තුල සැනසුම ලබන්න මේ ධර්මය මට පාරමිතාවක් වශයෙන්ම බල සම්පන්න වේවා සාදු 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 පින්වත්නි ධර්මයේ අහන කෙනෙකුට ධර්ම දාන දෙන්න හිතෙනවානේ මම පොසොන් මාසේ කිව්ව විතරයි මේ මහත්ය කතා කරලා කිව්ව සමචිත්ත පරියාය සූත්‍රය ඊළඟ මාසෝ හාඳුරු ලගුවම කියවන්න කියලා ඒ නිසාලු දායකත්වයේ ගත්තා කියලා මේ ළමයි මට කතා කරලත් කිව්වා ඒ නිසා ඉතින් තාත්තට කරන උපහාරයක් පිණිස තමයි මම අර මුල් කාරණා විනාඩි 30 කිව්වේ. ඒක කිව්වේ නැත්තම් ඊළඟ පෝයක් එන්න ආය අවුරුද්දකින්. එතකොට මං අපවත් වේද කියන්න මං දන්නෙත් නැහැ. ඔයත් අපවත් මැරිලා ඉඳීද කියන්න ඒ මං දන්නෙත් නැහැ. ඒ නිසා අද මේ පින්ගමට දායකත්වයේ දරපු ඔබ දෙපළ කුමාර පෙරේරා සහ පුෂ්පා පෙරේරා යන පවුලේ අය විශාල පිනක් කරගත්තේ තමයි ධර්මයේ අහලා ධර්ම සංවේගය ඇති කරගත්තා. ධර්ම සංවේගය ඇති වෙච්ච ගමන් ධර්ම දාන දෙන්න සිත් පහල වෙනවා. ඒක උපදින්නේම හරියට වේලිච්ච දර කෑලි දෙකක් එකට තියලා අතුලනකොට ගින්න එන්නේ. ආන් ඔය වගේ ධර්මයේ ස්මරණය කරද්දී තමයි එන්නේ ධර්ම දාන දෙන්න ආසාව. හරියට මම පරිප්පුත් එක්ක බත් කාලා පුරුදු වුණාට පස්සේ පරිප්පු නැත්තම් මට නිකන් බත් කෑවෙ නෑ වගේ. ආන් ඔය වගේ. හැම තිස්සෙම හිතන්න ධර්මයේ මට ඇවිලෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ධර්මයේ හොයන සිත ආවා. ඒ නිසා තමයි ධර්ම දාන දෙන්නේ. ඔබ දෙපළට ප්‍රාර්ථනා කරනවා මෙය නිවන් දකින තෙක්ම නොකඩවාම ඉටු කරගන්න රත්නත්‍රේ රැකවරණය සැලසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා මේ ධර්ම දාණයෙන් ලබන ලද පින අපමණ දුක් වෙහෙස කම්කටොළු විඳ දරාගෙන මනුලව තුල ජීවත් වෙන්නට උපකාරයක් කළ නිදන ප්‍රාප්ත වන්නට යදුණු ආදරණීය පියාණන් වහන්සේ එච් ආර්යදාස පෙරේරා මැතිතුමාටත් ඒ වගේම ජෝන් රන්බණ්ඩා කොබ්බෑකඩුව ආදරණීය පියාණන් වහන්සේටත් දසමසක් කුස හොවාගෙන ඇඟී තිබුණු රුහිරය කීර දහරුවක් බවට පත් කරමින් පෝෂණය කළ වැටෙනකොට නැගිටිනකොට අත දෙමින් නැගිටවපු ඒ වගේම ජීවිතේ වරදිනකොට කොයි වෙලාවකදීවත් හිත රිද්දන් නැතුව නිවැරදි කරපු ඒ සදාදරණීය මෑණියන් වහන්සේ නන්දා සූර්යාරච්චි මෑණියන් වහන්සේට මේ පින් නිවන් මඟ පූර්ණය කරගන්න පාරමිතාවක් වශයෙන් බල සම්පන්න වේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දානමය කුසල බල ශක්තියෙන් සසර වසන තුරු නිවන් දකින තුරු පාපයට ඇද දමන පාපය තුල ජීවිතේ විඩාවටපත් කරවන පවිතු අදහස් ඇති අකුසලයට සිත යොමු කරන පාපී මිතුරෙක් ඇසකටවත් මුණ නොගැහෙවා. පාපි මිතුරෙකුගේ වචනයක් සවනට නොවැටේවා. පාපි මිතුරෙකු සමග මොහොතක් කල් ගෙවන්නටවත් නොලැබේවා. සත්පුරුෂ ගුණ ඇති පිරිස් ඇසුරු කරගන්න මේ ධර්ම දාණය පාරමිතාවක්ම වේවා 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 කියලා ප්‍රාර්ථනා කරනු. ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී ලොකු කුඩා හැම දෙනාටම මේ මහා පිංකම කර ගැනීමට අනුශාසනා කළ ජය රූප වාහිනි අනුශාසක පින්වත් උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේටත් ලෝකවාසී මහා සංඝරත්නයටත් මෙලව යහපත පරලව යහපත දෙලව යහපත උදා වේවා සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණය වේවා 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 කියන ප්‍රාර්ථනාවත් සසර ඔබත් එක්ක ඉඳගෙන නිවන් දකින්නට බණ අහන පිරිසක් අද විපස්සනා භාවනා මධ්‍යස්ථාන ඉඳගෙන බණ ඇහුවා සසර පුරුදු ඝනදුණු නිමා කරන විදිය මේ බණ අහන්නට ඔබට උපකාර කළ ඇවිත් බණ ඇහුව ඔබ හැම දෙනාටමත් නිවන් මඟ පූර්ණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලතං පස්සිතුන් වන්දිතුන් වරන් සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සත්තා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාතු 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 සදහම් දේශනාව පැවැත්තු පූජ්‍යපාද නිතියගම චන්දිම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා උන්වහන්සේ විසින් කරන්නා වූ උදාරතර ජාතික ශාසනික මෙහෙවර දිනෙන් දිනම සාර්ථක වේවායි සියලු දෙනා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු සාදු 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 මේ මොහොත ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිෂ්කාර පූජා කිරීම උදෙසායි සියලු දෙනා සාදු සිතින් අනුමෝදන් වෙමු සාදු 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 අද දවසේදී මේ සදහම් දේශනාව ලෝපුරා විකාශනය කිරීමට සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළේ කුමාර පෙරේරා මහත්මා සහ පුෂ්පා පෙරේරා මහත්මිය විසින් එසුපින්වත් පිරිස අරමුණු කරන්නා වූ අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ධර්ම ශ්‍රවණය කළ අප සියලු දෙනාද එක්ව ප්‍රාර්ථනා කරමු මීළඟට පූජ්‍යපාද සඳලංකාවේ කල්‍යාණ දසන ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් අද දවසේ බුද්ධානුභාවයෙන් ඇසල නමස්කාරය සජීවී සදහම් විකාශයේ අවසාන සදහම් දේශනාව අප ඔබ වෙතට සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙනවා එතෙක් අප සෝදානම් වන්නේ සම්බන්ධතාවය ලබා දෙන්නට වික්‍රමසිංහපුර බතරමුල්ල ජය ටීවී ප්‍රධාන පාලක මැතිරියට බුද්ධානුභාවයෙන් ඇසල නමස්කාරය